SLT මොබිටෙල් ගෙන එන ෆෑන් ටොක්ස් සමග සමයි ඔබ දැන් රැඳී ඉන්නේ. ඉතින් අද අත්වාසෙම කියන්න ඕන අපි අද තරඟ ගැන අපි කතා කරන්නේ නැහැ. මොකද හේතුව මේක අපිට අදාළ නැහැ. අල්ලපු ගැළවල ප්‍රශ්න අපි කතා කරන්නේ නැහැ සාමාන්‍ය. අපි කතා කරන්නේ අපේ ප්‍රශ්න. අපිට අදාළ අපේ පැත්තේ වෙන දේවල්. ඔව් දැන් අපේ පැත්තේ වෙන දේවල් ගැන කිව්වම දැන් අපි ටික ටික උඩට එනවා. ඔස්ට්‍රේලියා තරඟයේදී අපි තරඟයට එනකොටම නිකන් මට හිතුණ දේ අපි නිකන් ඔස්ට්‍රේලියාවේ ඒගොල්ලන්ගේ රටේ ෆාස්ට් විකට් බවුන්සිං විකට් එහෙම පොඩි නිකන් පොඩක් බය වෙලා වෙනේ. බය සීන් එක බය වුණා. ඇත්ත කියන්න බෑ. දැන් තව ටික දවසකින් අනිද්දා තරඟයක් පැවැත්වෙනවා අපේ නව ශ්‍රීලන්ත කණ්ඩායම අතර. එතකොට අපි කොහොමද මේ නව ශ්‍රීලන්තයේ දැන් ඒගොල්ලෝ ටිකක් හොඳට සෙල්ලම් කරලා නින් කොහොමද බය කරගන්නේ? ඒකට ප්ලෑන් එකක් අපිට තියෙනවා. දැන් නම් පරක්කු වැඩි. ඒක කරන්න තිබ්බා මෙහෙම ඒක කලින් ඔක ප්ලෑන් කරා නා බය කරගන්න එක. ඔව් බය කරන්න. එහෙ තිබ්බනම් මිස් ශ්‍රී ලංකා එක. ඈ? يعني මිස් ශ්‍රී ලංකායින් ඕක්ලන්ඩ්. නැත්නම් මිස් ශ්‍රී ලංකායින් වෙලින්ටන්. කියලා තිබ්බනම් වැඩේ ඉවරනකොට ඒ මිස්සු බය මේ මොකද මේ මු කියලා මම බය වෙනවා අනිවාර්යයෙන්. ඒකට පරක් වෙලා දැන් අපේ මේ සුදු මල්ලි දැන් මෙහීට පැත්ත මාරු කළා. මෙහෙ ඉන්නේ දැන්. කොහෙද? වැද මහත්තයලා ගෙදර ඉන්නේ මේ ටිකේ. ඒයි මේ දැන් මම ක්‍රියාට කියන්න දෙයක් තියෙනවලු. අහලා දෙනානේ පැණිකෝටු. නෑ මොනවද? ඈ? මොනවා පැණිකෝටු කියන්නේ? පැණිකෝටු කියන්නේ ඒක හදාගන්න හරි ලේසි. කැංගරු මස් දිග තීරු කපනවා මේ වගේ දිග තීරු කපලා අඟල් භාගය විතර පටි අර කෝටුව වටේ ඔතනවා. කෝටුවක් අරගෙන උණ ලී වගේ කෝටුවක් අරගෙන ඒකේ ඔතනවා. මම ළඟ ළඟ වෙලලා 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 කෝටු 11ක් 12ක් හදාගන්නවා. හදාගෙන බෙනේකට කෝටු ටික බස්සනවා. බස්සලා බෙනේ පිරෙන්න මී පැණි දානවා. දාලා ඒ කෝටු ඇතුලේ තියද්දී පිටින් මැටි ගහලා වහනවා අර බෙනේ. ඊට පස්සේ සති දෙකකින් විතර කඩලා බලනකොට පැණි ටික නැහැ. යටින් ගිහින්. ක්ලික් ක්ලික්. නැහනේ. යටින් ගිහලා නෙමෙයි අර මස් වලට උරාගෙන පැණි ටික. ඊට පස්සේ පැණි කෝට්ට කෝට්ට හැමෝටම දෙනවා. ශක්ති ජනක ආහාරයක් හැමෝම කනවා. නියම ශක්ති ජනක ආහාර ඒව කාලා තමයි අරගුල්ලෝ ගහන්නේ ඕස්ට්‍රේලියාව දැක්කලින්. ස්ටොනිස්ලා හැම පැණිකෝටු කාලා වෙන්නේ දෙන්නේ. හොඳයි මේ ඒක නෙමෙයි. දැන් මට තව මම හිතුණා ඉතාල වැදගත් දෙයකට එන්න ඕන කියන එක. දැන් අපි අපේ කණ්ඩායම මම කිව්වා අර කලිනුත් සදාහන් කරා අපි ටිකක් මානසිකව නිකන් අර සමහරලාවට දැන් මේ මොහොතේ මට හිතෙන්නේ දැන් එදා අපේ ක්‍රීඩකයෝ ලෙඩ වුණා ඉංජ වුණා මේවත් එක්ක නිකන් අපේ අය ටිකක් පසු බහැලාද ඉන්නේ ඔය නෑ ඔය ඒක හරි දැන් ඒක ඔයා කියන්නේ අපි පොසිටිව් වෙන්න ඕනේ කියලා අන්න ඒක තමයි නෑ අපි මෙහෙමනේ අපේ තියෙනවනේ අපේ සංස්කෘතියේම එනවනේ අපි සමහර දේවල් තියෙනවනේ අපේ නෙගටිව්නේ නෑ නෑ එහෙම නෑ ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම අපිට එන අදහස් දැන් නිකන් හිතන්න දැන් ක්‍රීඩාවම ගමු. දැන් විවිධ ක්‍රීඩා වලට දක්ෂ අය අපේ රටේ ඉන්නවා. يعني දුවන දිකු දුර ළඟ දුර. එතකොට දැන් පහුගිය කාලේ බාස්කට් මොනවාද නෙට්බෝල්, බෝල්, වොලිබෝල් ඒවා ඉන්නවනේ. රේස්. කාර් රේස් ඔහොම ඉන්නවා. නමුත් අපේ ඉන්න කාය වර්ධන, බර ඉසිලීම. එතන අපේ ඉන්නවද පනින ක්‍රීඩකයෝ? අප්පෝ. ඉන්නේ. අර කෝන්වෙල් ගිහිල්ලා පැන්නේ. පයින්වනේ ගියොත් කෝචුත් පයින්වානේ දුවන එක පයින්වනේ ඊළඟට පයින්ව හොයන්න යනවා කියලා උණුත් පයින්වනේ බර්මින්ගම් පයින් එක නෙමෙයි මම කියන්නේ මම කියන්නේ දුර පැනීම උස පැනීම රිටි පැනීම තුම්පිම්ම එහෙම නෑනේ අපිට එහෙමද ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ නෑනේ ඇයි දැන් නිකන් හිතන්න දුර පයින් ක්‍රීඩකයා දැන් දුවගෙන උදාහරණයකට එනකොට අර ලෑල්ලට කකුල ගහලානේ පයින් ලෑල්ල ගාවට එනකොට ඔයාට මොකද හිතෙන්නේ පොඩි කාලේ එයාට කියලා දුන්න දෙයක් මොකද්ද පනින්න පෙර සිතා බලන්න ඒක පොඩි කාලේ ඉඳන් උගන්නන මේකන්නේ. ඒක ටක් ගාලා හිතට එන. එතකොට අර හොඳට පැන ගන්න බෑ. පොඩ්ඩ හිත හිත ඉන්නවා. එතකොට පැන ගන්න බෑ. දැන් ඇමරිකා, එංගලන්තය වගේ රටවල එහෙම නෑ. එහෙම කියවම නෑ. නෑ නෑ උන්ට නෑ. උන්ට නෑ. ජම්ප් බිෆෝ තින්ක් බිෆෝ ජම්ප් කියෙම එහෙම නෑ. නෑ නෑ. ආපු ගමන් දූගෙන ලව් බුස් ගාලා පයින්. එතකොට ඒගොල්ලෝ දිනනවා. ඒක හරි ඒක. දැන් තව මං කියන්න. දැන් අපි පොඩි කාලේ ඉඳලා දරුවෙක්ව නලවන්නේ කොහොමද අපි? කූචි කුචයියෝ කූචි කුචයියෝ ඒ නන්දහමල්ලි නෝනා එහෙම ඒක එහෙම නෙමෙයි දෙයි දෙයි බබා බයි 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 නබේ අම්මා කිරට ගියා කිරියර වයෙන්ද ගියා කිරිමුට්ටිය ගඟේ ගියා සෞභාග්‍ය සංකේත කිරිමුට්ටිය ඒක ගඟේ ගියා කොච්චර නෙගටිව් දෙයක් කිය කීද අපි ළමයි නලවන්නේ ඒක පොසිටිව් මිනිස්සු කොහොමද හැදෙන්නේ ඒක අපේ රටේම වෙලා තියෙන එකනේ ඒක හරි කිරිමුට්ටිය ගගේ හැබැයි මෙහෙම ඒක තියෙනවා අගට කිරිමුට්ටිය දෙක තියෙනවනේ ගඟට උඩින් කොක්කු ගියා කියලා ඒක පොසිටිව් උනේ
ඉති ගට ඩින් කොක්කු යනකොට කිරිමුට්ටි ගේගල්ල ඉවරයි ඊට පස්සේ හොක්කුය ඒ කාරම රටේ මේක තම තියෙන ඒ වගේ දෙන්න රිනාත්මක මිනිස්සු ආකල්ප තියෙන අපේ අද අපට පන්දුට පහර දෙෙන ආකාරයක් පන්දුට පහර දෙෙන ආකාරයක් තියෙනවා අපේ ක්‍රීට ක්‍රීඩාකාරයගම ගැන බෝල මේ එනකොට බෝලගේ අවධානය වෙනස් කරන්න මෙ මෙහඳ මොකක්දේ මේක ඔංචිලි පාර මේ පාර තබාට ස්ට්‍රාන්සයක මොකද ඒ කරන්නේ එතකොට මේ කරනකොට අරයා දැන මෙහෙම ඕපන් වෙනවා අය මෙහම වෙනම් වැැහෙනවා හරියට කඩුල්ල බලාගන්න විදිහන්නෑ ඊළඟට මේ හිනා ඇන්ඩ පුළුවන් බෝලයට අම්පයට ඒකුලන්ට එම හිනා ඇන්ඩ පුළුව කැනට පන්දිවන්නගේ අවධානය කැඩ දාන කඩනවා මෙහටත් දන්න මෙහටත් දන්න මෙහටත් දන්න මෙහටත් දන්න මෙහටත් දන්න මෙහටත් හෙට මෙහට දාම අපි හොඳයි දැන් අපි හෙටත් තම්බයින අපේ තරග ඉවරවෙච්ච ගවම හිට අපිටිකක් බරපතල දිට කතා කරන්න පුළුවන් අපිට අපේ තරග ගැන එනම් ජයවේ වසීර දෙනාට.